ඇත්තටම මේක හරි අපූර්ව තරගයක් පන්දු ආර 20ක තරගයක් පන්දු ආර 5ක තරගයක් බවට පත් කළාට පස්සේ ඒ තරගය තව 4 ගුණයකින් වේගවත් වෙනවා කියලා හොඳින්ම පෙන්නපු තරගයක් තමයි LPL 4 වෙනි තරගය. මේ තරගින් පස්සේ තරගයේ වීරයා බවට පත් වුණ ඇන්ඩ්‍රූ රසල් කිව්වේ තමන්ගේ ප්‍රහාරය දියත් කරන්න හොඳම අවස්ථාවක් ඒ තරගයේදී ලැබුණා කියලා. ඇත්තටම මේ තරගයේ මට පැවරුණු දේ හරි සරලයි. මට තිබුණේ ආපු වෙලාව ඉඳලා පහර දෙන්න. පන්දු ආර 5ක් කියන්නේ හිතන්න වෙලාවක් නැහැ. ගහන්න තමයි තියෙන්නේ. මේ විදිහට අසාමාන්‍ය වේගයකින් පහර දෙන රහස ගැන රසල් කියලා තිබුණේ තමන්ගේ බැට් ස්පීඩ් එක තමයි ඒකට හේතුව කියලා. මගේ පහරවල් වේගවත් වෙන්න හේතුව තමයි බැට් ස්පීඩ් එක. මම පන්දු වලට වේගයෙන් පිත්ත වනනවා. ගොඩක් අවස්ථාවල මේ පහරවල් පිත්තේ වදිනවා ඉතින්. ඒවා ඉතින් ගොඩක් දුර යනවා. ඒ ප්‍රශ්නෙට මේ විදිහට හරි ලස්සන උත්තරයක් තමයි රසල් දීලා තිබුණේ. අන්තිම මාස කිහිපයේ ප්‍රතිකාරයක් විදිහට තමන් තරමක අසාර්ථක තත්ත්වයක හිටියා කියලා තමයි රසල් කියලා තිබුණේ. අන්තිම කාලේ ප්‍රතිකාරයක් විදිහට මට ගොඩක් සාර්ථක වෙන්න බැරි වුණා. අන්තිම මාස දෙක විතර බලද්දී පන්දුව හරියට පිත්තේ වැදුනේත් නැහැ. හොඳ කාලේ ආවම පිත්තේ හරියට වදින්නේ නැති පන්දුවක් වුණත් හතරේ සීමාවට යනවා. අද ඒක තමයි උනේ. තරගයේ පස්සේ කොළඹ නායක ඇන්ජලෝ මැතිව්ස් කියලා තිබුණේ රසල් ලෝගේ ක්‍රීඩකෙක් ඉන්න එක කණ්ඩායම්ට ලොකු හයියක් කියලා. ඒ වගේම රසල් ආරම්භක ප්‍රතිකාරයක් වීම ගැනත් මැතිව්ස් අදහස් දක්වලා තිබුණා. අපිට මුලින් බැට් කරන්න ලැබුණත් බෝල් කරන්න ලැබුණත් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. රසල් වගේ ක්‍රීඩකයෙක් ඉන්නවා කියන්නේ කණ්ඩායමකට ලොකු හයියක්. අපි රසල් ආරම්භක ප්‍රතිකාරයක් විදිහට අවශ්‍ය වෙලාවට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ දවසේදී ඔහුට පුළුවන් තරගයක් තනියම වෙනස් කරන්න. ඉදිරි තරඟවල පළවෙනි පන්දු ආර 6 උපරිම වාසිය ගන්න රසල් ආරම්භක ප්‍රතිකාරයක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. මැතිව්ස්ගේ පිළිතුරෙන් එහෙම දෙයක් කෙලින්ම නොකියුවට අවශ්‍යතාවයක රසල් එහෙම වෙයි කියලා තමයි අපිට හිතන්න පුළුවන්. මේ තරගයට පස්සේ රසල්ගේ ප්‍රහාරය ගැන ප්‍රතිවාදී නායක සයිඩ් ඇෆ්‍රෙඩි කියලා තිබුණේ එදා දවස රසල්ගේ දවසක් වුණා කියලා. නායකෙක් විදිහට මම මේ වගේ ප්‍රහාරයක් අපේක්ෂා කළේ නැහැ. අපේ කණ්ඩායම සමබර කණ්ඩායමක්. හැබැයි රසල්ගේ ප්‍රහාරය නිසා අපට කරගන්න දෙයක් නැති වුණා. එදා දවස රසල්ගේ දවසක්. ඇත්තට මේක විශිෂ්ට ඉනිමක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.